කොරෝනා වෛරසයට මූලික වී ඇත්තේ වවුලන් විශේෂයක් බව පර්යේෂක කණ්ඩායමක් විසින් පවසනවා. ඔවුන් කියා සිටින්නේ වෛරස බොහොමයක් පැතිරවීමේ හැකියාවක් වවුලන්ට ඇති නිසා මෙම වෛරසයද වවුලන් මගින්ම පැතිරී ඇති බවයි. ඔවුන් පවසන ආකාරයට කොරෝනා වෛරසයේ ජානමය සංවිතියට වඩාත්ම සමාන ජානමය සංවිතියක් ඇත්තේ වවුලන් විසින් පතුරවන වෛරසවලයි. මේ බව පවසන්නේ එකෝ හෙල්ත් එලයන්ස් නම් පාරිසරික සෞඛ්‍ය පිළිබඳ ස්වේච්ඡා සංවිධානයේ සභාපති වෛද්‍ය පීටර් ඩසාක් මහතා විසින්. ඔවුන් වැඩිදුරටත් පවසන ආකාරයට මර්ස්, ඉබෝලා සහ SARS යන වෛරසවල ස්වභාවික වාහකයා වන්නේද වවුලන් වන අතර වුහාන් ප්‍රාන්තයෙන් සොයාගත් කොරෝනා වෛරසයට සමාන වෛරස ආකාර දෙකකද ස්වභාවික වාහකයන් වවුලන් වනවා. චීන ජාතිකයන් වවුලන්ද තම ආහාර සඳහා යොදා ගන්නා නිසා මෙම වෛරසය පහසුවෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන්නට ඇති බවයි ඔවුන් පවසන්නේ. මේ ආකාරයට ගත් විට කොරෝනා වෛරසය සඳහා හේතු සාධක කීපයක්ම ඉදිරිපත් කර තිබුණත් ඒ සඳහා නිශ්චිත හේතුවක් තවමත් සොයාගෙන නැහැ. කොරෝනා වෛරසය සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් සොයාගෙන ඇති බවට විවිධ වාර්තා පළ වුණත් තවමත් ඒ සඳහා නිවැරදි ප්‍රතිකර්මයක් සොයාගෙන නැහැ. තත්ත්වය මෙසේ තිබියදී වෛරස ආසාදනය තවමත් ලොව පුරා සීක්‍රියන් පැතිර යමින් පවතිනවා. මේ වන විට ලෝකේ පුරා රටවල් 22ක වාර්තා වී ඇති රෝගීන් ප්‍රමාණය 8000 ඉක්මවා ඇති අතර පුද්ගල මරණ 170ක් ඉක්මවා තිබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ තවමත් තහවුරු කර ඇත්තේ එක් රෝගියෙක් පමණක් වන අතර කොරෝනා ලෙස සැකකරන තවත් රෝගීන් 20කට ආසන්න ප්‍රමාණයක් රෝහල් ගත කර තිබෙනවා. මේ අතර ඉදිරි දින 10ක කාල සීමාව තුළ වෛරසය පැතිරීමේ ශීඝ්‍රතාවය උපරිම වනු ඇති බව විශ්ලේෂකයන් පවසනවා. පසුව ක්‍රමයෙන් එම ප්‍රමාණය අඩු වී යනු ඇති බවයි ඔවුන් පවසන්නේ. ඉතින් තවදුරටත් මේ පිළිබඳ තොරතුරු අපි ඉදිරියේදීත් ඔබ වෙත ගෙන එන බලාපොරොත්තු වෙනවා. ඒ නිසා Explore World අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලායි අපි ඔබෙන් ඉල්ලන්නේ. බොහොම ස්තුතියි.